මේ ආව කණ්ඩායම ත්‍රස්තවාදී සංවිධානයක් නොයි කියලා අපේ රජයේ ඇමැති ඇමැතිවරුන් සහ ආරක්ෂක ප්‍රධානිනුත් කීපව අවස්ථා මන් දැක්කා මාධ්‍යවල පළ වෙනවා. එයට සුදුහුණු ගන්න යනවා. නමුත් මේ වන විට මුළු ලෝකයේ පුරාම දන්නවා සමාජ මාධ්‍ය ජාලාවල උතුරේ ආව කණ්ඩායම ඉන්දියාවේ දකුණේ තමිල්නාඩුවේ ත්‍රස්ත කඳවුරු පවත්වාගෙන යමින් පුහුණු වෙන බව ඒට අදාළ පින්තූර පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත් වුණා. ඒක නිසා අපි රජයට සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ජනාධිපතිතුමා ඇතුළු හැමෝටම ප්‍රකාශ කරනවා නැවතවරක් උතුරේ අර පහුගිය කාලේ LTT සංවිධානය බිහිවෙච්ච ආකාරයෙන්ම පසුබිමක් නිර්මාණය වෙමින් යනවා. මොකද ඒ උතුරේ තරුණයන්ට අවසානයට සිද්ධ වෙනවා මේ ආර්ථික අර්බුදයත් එක්ක පීඩනයට අසහනයට පත් වෙලා මේ ආණ්ඩුව හොඳින් හෝ නරකින් ගෙදර යැවීමත් එක්ක ඔවුන්ට වෙනම රාජ්‍යයක් කරා ගිහිල්ලා නිදහසේ ඉන්න ඕන කියන මතය තහවුරු කරගන්න පුළුවන් ආකාරයේ සමාජ ආර්ථික වටපිටාවක් උතුරට නිර්මාණය කර දීමේ වගකීම මේ ආණ්ඩුව බාර ගන්න ඕන. මේ ආණ්ඩුවේ පරිපාලන සහ ආරක්ෂක වැඩපිළිවෙළ නිසා තමයි ඒ වගේ සංවිධාන දැන් බිහි වෙලා තියෙන්නේ. හමුදාපතිවරයා ඉල්ලනවා මේ ආවා කල්ලිය පැය ගණනකින් විනාශ කරලා දෙන්නම්, ඒක අවසන් කරලා දෙන්නම් කියලා. නමුත් හමුදාවට ඒ බලය දෙන්න මේ ආණ්ඩුවේ ආරක්ෂක අංශවලට අණදෙන පාලකයන්ට හොන්දක් නැති බව අපිට කල්පනා වෙනවා.